එමතුම හැමදාම සෞඛ්‍ය මාත්‍යන්තයට තියෙන චෝදනාව තමයි මේ ඖෂධ මාපියාව කියන එක. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ සහ ඒක එහෙම නැති කරගන්න මොන හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවද ඔබතුමාගේ යටතේවත්? නැ ඇත්ත සහ අතරම ඖෂධ අතිමහත් ප්‍රමාණයක් අපි අඛණ්ඩව ජනතාවට ලබා දීලා තියෙනවා, ලබා දීමට කටයුතු කරනවා. හැබැයි ඉතිහාසය පුරාම යම් පමණකට සෑම අවුරුද්දකම ක්වොලිටි ෆේලියර් ප්‍රොඩක්ට්ස් කියන එක, එහෙම නැත්නම් ගුණාත්මකභාවය යම් පමණකට අඩු වෙච්ච එක විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක නිසා වෙන්න පුළුවන්, ප්‍රවාහනයේදී වෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්, ගබඩා කිරීමේදී වෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්. එවැනි ඖෂධ කීපයක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි ලියාපදිංචියේදී මේ සියලුම ඖෂධ ගුණාත්මකභාවයෙන් ඉහළ බවට, හොඳ තත්ත්ව පරීක්ෂණයටතේ නිෂ්පාදනය කරන බවට, මේ සමාගම් වැදගත් සහ හොඳින් කරන එක බවට සාතික ලබාගෙන තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේක එක පැත්තෙන් අඩුවක් තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඇත්තටම හරියට ඇස්තමේන්තු කිරීම සිදු වෙන්නේ නැහැ කියන එක අපිට පෙනෙච්ච කාරණයක්. ඒ කියන්නේ වසර අවසාන වෙනකොට සමහරක් වෙලාවට හිගයක් ඇති වෙනවා. එතකොට ලෝකල් පර්චේසින් කියලා ක්‍රමයක් තියෙනවා. එතකොට ඒෂිය මිලදී ගන්නවා. එතකොට ටෙන්ඩරකින් සප්ලයි මිල වගේ නෙවෙයි, හොස්පිටල් එකකට මිලදී ගන්නකොට ඊට වඩා වැඩි මුදලකට මිලදී ගන්නවා. මේක එක කාරණයක් වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වෙන. ඔය එක සාධාරණයි කියන විදියට. අනිත් පැත්තෙන් විවිධ මිල ගණන් යටතේ සමහරක් වෙලාවට මිල පිළිබඳ විචලන ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ සෑම රටකම මේක විශාල ව්‍යාපාරයක් හැටියට හඳුනාගෙන කරන එකක්.